අද දිනට නියමිත වස්සාන ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරනු ලබන්නේ අංක 101 එක පුවක්ගස්වත්ත මාකන්ද පිළියන්දල ලිපිනයෙහි පදිංචි කාංචනා නිල්මිණි පෙරේරා මහත්මිය විසින්. ඇයගේ උතුම් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ කාංචනා නිල්මිණි තෙන්කෝන් මහත්මියට නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට ප්‍රාර්ථනා කිරීම. මිය පරලොව ගිය සුනිල් රංජිත් තෙන්නකෝන් ස්වාමි පුරුෂයාටත් ඔහුගේ දෙමාපියන්ටත් සහෝදරියන් දෙදෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීම. කාංචනා මහත්මියගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. අසනීපෙන් පසුවන ගිහන් සම්පත් තෙන්නකෝන් පුතුණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝකෝ ආනන්ද පික්කුවා බික්කුණීවා උපාසකෝවා උපාසිකාවා ධම්මානු ධම්ම පටිපන්නෝ විහෙරති සාමීචි පටිපන්නෝ විහෙරති අනුධම්මචාරී සෝ තථාගතස්ස සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්තියාති. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ඔබ මේ ගත කරන්නේ 2024 රාජ්‍ය වර්ෂයේදී අපිට උදා වුණ වස්සාන කාලය තුලයි. වස් කාලය තුල පවත්වන විශේෂ ධර්ම දේශනා මාලාවක් දිදුල රූප වාහිනියෙන් විකාශනය වෙනවා. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වස් කාලය තුලදී සිදු කරන්නට පුළුවන් ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳවයි. ගියවර අපි කතා කළේ වස් කාලයේදී කරන්න පුළුවන් ආමිස ද්‍රව්‍ය පූජා පිළිබඳවයි. අද අපි කතා කරන්නේ වස් කාලයේ කරන්න පුළුවන් ප්‍රතිපත්ති පූජා පිළිබඳව. මේ ප්‍රතිපත්ති පූජාව කියලා ගත්තහම ඇත්තටම ආමිස ද්‍රව්‍යයක් වුණත් පූජා කරන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාමය පිනක් ලැබෙන විදිහට. ඔබට මං හිතන්නේ මම කියපු එක තේරෙන්නට ඇති. ආමිස ද්‍රව්‍යයක් වුණත් පූජා කරන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාමය පිනක් ලැබෙන විදිහටත්. අන්නේ කොහොමද කියන එකත් අද දේශනාවේදී අපි අවධානය යොමු කරනවා. මජ්ක්‍ධිම නිකාය අටකතාවේදී දක්වලා තියෙනවා ඔය ගිහි ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඊළඟ දීඝනිකාය පරිනිබ්බාන සූත්‍ර අටකතාවෙත් ඒක දක්වලා තියෙනවා. ඒක දක්වලා තියෙනවා ගිහි ප්‍රතිපත්ති පූජාව හැටියට මෙහෙම.
ඉස්සෙල්ලම දක්වලා තින තිසරණය සම්පූර්ණ කරයි. තිසරණං පරිපූර්ණති කියලා. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඉගෙන ගනිමින් තෙරුවන් ගැන හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරමින් තෙරුවන් ගැන සද්ධාව ගෞරවය වර්ධනය කර ගනිමින් තිසරණය ස්ථීර කර ගන්න පුළුවන් නම් ඒක ප්‍රතිපත්ති පූජාවක්. මේ වස් කාලේ ඔබට යොදා ගන්න පුළුවන් ඒ වෙනුවෙන් ඇත්තටම. ඔබ කොහොමත් තෙරුවන් සරණ ගිය පිරිසක්නේ. ඔබ මේ වස් කාලය තුළ උත්සාහ කරන්ඩ බුද්ධ රත්නයේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ ගැන ඉගෙන ගන්න. තෙරුවන් ගුණ හොඳට ඉගෙන ගනිමින් තෙරුවන් පිළිබඳ ඔබට තියෙන දැනුම අවබෝධය වැඩි කරගන්න. දැනුම අවබෝධය ඇති කෙනෙක් විතරක් වෙලා නවතින්නේ නැතුව ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම වර්ධනය කරගන්න. අන්න ඒක තමයි මේ වස් කාලේ කරන්න පුළුවන් එක ප්‍රතිපත්ති පූජාවක්. තිසරණය සම්පූර්ණ කර ගැනීමට වෙහෙස මහන්සි ගැනීම. ඊළඟට මේ වස් කාලයේ කරන්න පුළුවන් තව ප්‍රතිපත්ති පූජාවක් තමයි පංච සීලානි පරිපූර්ණති. පංච සීලය පරිපූර්ණ කර ගැනීම. ඇත්තනම අපේ සීලය ගත්තහම මේ දුව නස්වේග්ගේ පිට උඩ තියලා තියෙන ලබු ගෙඩියක්, පුහුල් ගෙඩියක්, කොමඩු ගෙඩියක් වගේ. දුව නස්වේග්ගේ පිට උඩ ලබු ගෙඩියක්, පුහුල් ගෙඩියක්, කොමඩු ගෙඩියක් තියෙනවා නම් ඒක වැටෙන්නේ නැතුව හොඳට බැඳලා තියන්න ඕනේ. නැත්තම් බිමට වැටෙනවනේ. අපේ සීලය හරියට බඳින්නේ නැතුව අර අස්වැයගේ පිට උඩ තියලා තියෙන කොමඩු ගෙඩියක් වගේ. කොයි වෙලේ බිමට වැටෙයිද කියන්න බෑ. අන්න ඒ වගේ කොයි වෙලේ කැඩෙයිද කියලා හිතන් කියන්න බැරි සීලයක් තමයි පෘථග්ජන කෙනෙකුට තියෙන්නේ. ඒ නිසා තමයි පෘථග්ජන අය අපි නිතර නිතර සිල් සමාදන් වෙන්නෙත්. අපි උත්සාහ කරන්න අපි උත්සාහ කරමු මේ වස් කාලය තුළ අපේ මේ සීලය හොඳින් ආරක්ෂා කරගන්න. ඔබ ඇත්තට ඉගෙන ගන්න ප්‍රාණඝාතයේ තියෙන දරුණු විපාක ගැන. අදත්තා දානය නැත්තන් සොරකං කිරීමේ තියෙන දරුණු විපාක ගැන. කාම මිත්‍යාචාරයේ තිබෙන දරුණු විපාක ගැන. බොරු කීමේ දරුණු විපාක ගැන. සුරාපානය කිරීමේ තියෙන දරුණු විපාකය ගැන. ඒවා ඉගෙනගෙන ඔබ මේ පංච සීලය රකින්ද පුහුණු වෙන්න. අපි හිතමු ඔබ තරුණ කෙනෙක් කියලා. තරුණ ඔබටම තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. ඔබේ ශක්තිය, බලය, ජවය යොදලා මේ ශාසනය තුළ ප්‍රතිපත්ති පුරන්න ඕනි. එතකොට තමයි මේ ශාසනය බැබළෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගොඩක් මහණ වුණේ තරුණ ස්වාමින් වහන්සේලානේ, තරුණ අයනේ. ඉතින් බුද්ධ ශාසනේ ඉරහඳ වගේ බැබළුණා. අද වෙනකොට වුණත් මේ ප්‍රතිපත්තිය තරුණ පිරිස අතරට ගත්තොත් අදටත් මේ ශාසනේ බැබළෙන්න පටන් ගන්නවා. මොකද තරුණයන්ගේ තියෙන ජවය, බලය නිසා ඔවුන් අතර තියෙන දේවල් ලෝකය තුළ සීග්‍රයෙන් ප්‍රසිද්ධියට පත් වෙනවා.
බලන්න තරුණ පිරිසක් අතරට මත්ද්‍රව්‍යයක් ආවතින් එහෙම කොච්චර සීග්‍රයෙන් පැතිරිලා යනවද කියලා එක ප්‍රසිද්ධ වෙනවද කියලා අලෙවි වෙනවද කියලා බුදුදහමාවත් එහෙම තමයි තරුණ කෙනෙක්ගේ අතට ඒ නිසා මේ ප්‍රතිපත්තිය පංචශීල ප්‍රතිපත්තියක ප්‍රතිපත්ති පූජාවක් ඒක තරුණ පිරිසගේ ජීවිතයත් ජීවිතයට සම්බන්ධ කරගන්න පුදුම සැනසීමක් තියෙන සිල්වත් ජීවිතයක් ගත කළාම ඊළඟට තියෙනවා පොයට පුළුවන් අටසිල් සමාදන් වෙන්න ඉස්සරනම් බෞද්ධ ජනතාව පොය හතරටම සිල් සමාදන් වුණා දැන් වෙනකොට සමහර පළාත්වල අය මාසේ පොයටයි 15ක පොයටයි අටසිල් සමාදන් වෙනවා සමහර පළාත්වල අය 15ක පොයට විතරක් සිල් සමාදන් වෙනවා අඩු ගානේ ඔබ මාසෙකට එක දවසක්වත් සිල් සමාදන් වෙන්න පුරුදු වෙන්නකෝ 15ක පොය දවසටවත් ඒක ආරක්ෂා කරන දිවිහිමියෙන් ආරක්ෂා කරන්න එදා දවසේදී ඒක ගෞරවයෙන් ආරක්ෂා කරන්න ඒක ප්‍රතිපත්ති පූජාවක් මොකද අපේ මේ ශරීරයේ වැදගත් කියලා කිසිම දෙයක් නෑ ඇත්තටම අපේ ජීවිතයට එකතු වෙන ගුණධර්මයක් විතරයි වැදගත් කියලා දෙයක් තිබ්බොත් තියෙන්නේ බලන්න අපි මැරුණහම අපේ පෙට්ටිය ළඟ තියා තියෙන ඇද්දල දෙකක් මොකටද මේ ඇද්දල දෙකක් තියලා තියෙන්නේ ඒකෙන් පෙන්නනවා ඇතෙක් මැරුණා නම් එයාගේ දල දෙක හරි වටිනවා ඇද්දල දෙක ඉතුරු වෙනවා අනික් අයට පෙන්නනවා මනුස්සයෙක් මැරුණහම කිසිම වටිනා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකතන වටිනා දෙයක් නැති හන්ද තමයි ඇද්දල දෙකක්වත් තියන්නේ මේ මැරිච්ච මනුස්සයාගේ ඇඟේ කිසි වටිනාකමක් නැහැ කියන එකත් පැහැදිලි කරලා දෙන්නේ. ඒකයි ඇද්දල දෙකක් අපේ මලගෙදරට ආවේ. දැන් මලකෙවල් වල නම් ඒකත් නැහැනේ දැන් තියන්නේ. ඇද්දල තියන්න අපිට කොහෙන්ද සල්ලි? දැන් අපිට තියන්නේ ෆයිබර් ඇද්දල දෙකක්නේ. අරග සංකේතවත් කරන්න ඒක ඇතිකමක් නේ තිබ්බත් එකයි නැතත් එකයි නමුත් අපේ ශරීරය තුළ කිසිම වටිනා දෙයක් නෑ එකම වටින දේ අපේ ජීවිතයට ගුණයක් එකතු කරගත්තොත් ඒක විතරයි ඒකන්ද අවුරුද්දට දවස් 12ක් අටසිල් සමාදන් වෙන්න පොය 12ට ඒක මහා ප්‍රතිපත්ති පූජාවක් ඊළඟට සඳහන් කරලා තියෙනවා මාල ගන්ධං පූජේති කියලා. දැන් අපි අහලා තියෙන සාමාන්‍යයෙන් ආමිස පූජා විදිහටනේ මල් සුවඳ විලවුන් පූජා කිරීම. ඇත්තට මේක ආමිස ද්‍රව්‍ය පූජාවක්. ඒක ඇත්ත. ඒක ගැන තර්කයක් විතර්කය විවාදයක් නැහැ. ආමිස ද්‍රව්‍ය පූජාවක්. නමුත් මල් පූජා කරලා නිවන ප්‍රාර්ථනා කරනවා නම් එහෙම ඒක ආමිස ද්‍රව්‍ය පූජාවක් වුණාට ඒක ප්‍රතිපත්ති පූජාමය පින්කමක් බවට පත් වෙනවා මං ඉස්සෙල්ලත් කිව්වේ ආමිස ද්‍රව්‍ය පූජා කිරීම තුලින්ද ප්‍රතිපත්ති පූජාමය පිනක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා හැබැයි ඉතින් මල් පූජා කිරීමෙන් ලෞකික දේවල් ප්‍රාර්ථනා කරනවා නම් එවිට ඒ මල් පූජාවෙන් ජනිතවන්නේ ආමිස පූජාමය පිනක්. මල් පූජා කරලා ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහාම සිත් පිහිටවනවා නම් අන්න එවිට ප්‍රතිපත්ති පූජාමය පිනක් ලැබෙනවා. ඒ වගේම මල් පූජා කළ ලෞකික දේවලුත් ප්‍රාර්ථනා කරනවා නම් නිර්වාණයත් ප්‍රාර්ථනා කරනවා නම් ඒ තුලින් ආමිස පූජාමය පිනකුත් ප්‍රතිපත්ති පූජාමය පිනකුත් දෙකක්
ඔබේ ජීවිතයට ලැබෙනවා. ඒක නිසා මල් පූජාව ආමිස පූජාමය පිනක් කරගන්නත් පුළුවන්, ප්‍රතිපත්ති පූජාමය පිනක් කරගන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. ඊළඟට දක්වලා තියෙන ඔය දීඝනිකාය අට කතාවේ දානං දෙන්ති කියලා. දන් දීම ප්‍රතිපත්ති පූජාවක කියලා. දානය කියලා කියන්නේ ඇත්තටම ආමිස ද්‍රව්‍ය පූජාවක් එක. ඒක ආමිස ද්‍රව්‍ය පූජාවක් නිසා නිකන් සාමාන්‍යයෙන් ආමිස පූජාවක් කියලා කියන්න පුළුවන් බැලූ බැල්මට. නමුත් ඒකෙන් ඇතිවෙන කුසලය ආමිස පූජාමය කුසලයක් කරගන්නත් පුළුවන්, ප්‍රතිපත්ති පූජාමය කුසලයක් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ නිවන් දකින්න මාර්ගඵල ලබන්න උපකාර වෙන විදිහට දන් දෙන්නත් පුළුවන්. ලෞකික සැප සම්පත් ලැබෙන විදිහට දන් දෙන්නත් පුළුවන්. නිවන් දකින්න උපකාර වෙනවා දානය. ඒක සනාථකරන්න හේතු උදාහරණ එච්චර උණි නෑ. බුදු බව පතාගෙන පාරමී පුරණ මහ බෝසතාණන් වහන්සේලා දාන පාරමිතාව සම්පූර්ණ කළානේ. දාන පාරමිතාව බුද්ධත්වයට හේතුණානේ. ඒකෙන්ම පේනවා දන් දීම තුලින් ප්‍රතිපත්ති පූජාමය පිනක් රැස් කරගන්න පුළුවනි කියලා. ඒ කියන්නේ මාර්ගඵල ලබන්න නිවන් දකින්න හේතු වෙන පිනක් රැස් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම දන් දීලා කෙනෙකුට පුළුවන් ලෞකික ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඒක කිසිම වැරැද්දක් කඩුපාඩුවක් එහෙම නැහැ. මොකද බෞද්ධ ජනතාව ලෞකික දේවල් ඉෂ්ට කරගන්න වෙන ආගමකට ගිහිල්ලා පූජා තියන්නද? එහෙම බෑනේ. බෞද්ධ ජනතාවට ලෞකික දෙයක් බලාපොරොත්තු වෙනවනම් ඒක කරගන්න වෙන්නේ මේ බුද්ධ ශාසනය මුල් කරගෙනමනේ. ඒ නිසා ලෞකික දේවල් බලාපොරොත්තුෙන් පින් කරගන්න අය ලෞකික ප්‍රාර්ථනාවන් නැතුව දන් දෙන්න. ඒ තුලින් හැබැයි ඔබට ලැබෙන්නේ ආමිස පූජාමය පින්කමක්. එතෙන් ආමිස පූජාමය පින්කමක් කියලා කියන්නේ ලෞකික සැප සම්පත් ලබන්න හේතු වෙන උපකාර වෙන පිනක් එවිට ඔබේ ජීවිතයට රැස් වෙනවා. ඊළඟට ප්‍රතිපත්ති පූජාව විස්තර කරමින් දක්වා තිබෙනවා දීඝනිකාය අට කතාවේ මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති. මවට උපස්ථාන කරයි පියාට උපස්ථාන කරයි. නිවන් දකින අදහසින් අම්මට උපස්ථාන කරනවා නම් තාත්තට උපස්ථාන කරනවා නම් ඒක ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ ඉස්සෙල්ලමත් බුද්ධත්වයට පත් වෙන්න ඕනි කියලා හිතුවේ අම්මට උපස්ථාන කිරීම කරලානේ. ඇත්තටම ඔබ අහලා තියෙනවනේ මාතුපෝසක ජාතකයේදී මෑණියන් වහන්සේ පිටමත නිදි කරවාගෙන ලෑලි කෑල්ලක් ආධාර කරගෙන මහ බෝසතාණන් වහන්සේ පරක් තෙරක් නොපෙනෙන මහා සාගරයේ පීනපු කතාව. අන්නේ මාතු උපස්ථානය සිදු කළා තමයි ඉස්සෙල්ලම බුදු බව ප්‍රාර්ථනා කළෙත්. ඒකෙන් පේනවා මව්පිය උපස්ථානයත් ප්‍රතිපත්ති පූජාවක් වෙනවා කියලා. හැබැයි ලෞකික බලාපොරොත්තුවක් ඇතුව ලෞකික අදහසක් ඇතුව අම්මට තාත්තට උපස්ථාන කරනවා නම් ඒකෙන් ආමිස පූජාමය පිනක් ලැබෙනවා. මව්පිය උපස්ථානේ සාමාන්‍ය වූ එකක් නෙවෙයිනේ. මේ වස් කාලය තුල බොහොම ආදරෙන් ගෞරවයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක අම්මා තාත්තා මේ වස් කාලෙට සීමා කරන්ඩ අර අම්මගේ දවස කියලා එකක් වෙනම තියෙනවනේ, පියාගේ දවස කියලා එකක් වෙනම තියෙනවනේ. ඒ දවස්වලට සීමා කරන්න කියන එක එහෙම නෙමෙයි. නමුත් වෙනදටත් වඩා උද්‍යෝගිමත්ව
කර්මය කර්මඵලය අදහාගෙන මෞපිය උපස්ථාන කරගන්න බලන්න මේ වස් කාලය තුල. එකත් හොඳ ප්‍රතිපත්ති පූජාවක්. ඊළඟට දක්වලා තියෙනවා ප්‍රතිපත්ති පූජාව දැක්වීමේදී සංගරත්නය උදෙසා සිව්පසය පූජා කරති කියලා. සංගරත්නය උදෙසා සිව්පසය පූජා කරති. අපි මේ ධර්මදේශනා මාලාව එක ධර්මදේශනාවක දේශනා කරන්නත් යදුන සංඝෝපස්ථානය පිළිබඳව. ඒකේ සිව්පසය පූජා කිරීමේ ආනිසංස වෙන වෙනම සඳහන් කළා. කෙසේ නමුත් සංඝයාට නිවන් ප්‍රාර්ථනාවෙන් සිව්පස පූජාවක් කරනවා නම් ඒක ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. ලෞකික බලාපොරොත්තු වලින් කරනවා නම් ඒ කාමීස පූජාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ප්‍රතිපත්ති පූජාවක් විදිහට මේ බස් කාලේ බුද්ධානුස්සතිය වඩන්න ආරම්භ කරන්න. කොයිතරම් වටිනවද? බුදුගුණ මෙනෙහි කිරීම ආරම්භ කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ වස් කාලේ පොඩි වෙලාවක් හෝ යොදාගෙන මෛත්‍රී භාවනා වඩන්න ආරම්භ කරන්න පුළුවන්. බොහෝ ආනිසංස ලැබෙනවනේ මෛත්‍රී භාවනා වැඩුවත්. අර කියන්නේ සුඛං සුපති සුඛං පටිබුජ්ජති නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති. ඔය වගේ ආනිසංස 11ක් දක්වලා තියෙන්නේ. අන්නේ ආනිසංස පිළිබඳ සැලකිල්ල අරගෙන ඔබ පුරුදු වෙන්න මෛත්‍රී වඩන්න මේ වස් කාලය තුල. මෛත්‍රී වඩන්න යොදා ගන්න වාක්‍ය මොනවාද? කරණීය මෙත්ත සූත්‍රය අනුව නම් මෛත්‍රී භාවනා වාක්‍ය තුනක් පිළිබඳ සඳහන් වෙනවා. සුඛිනෝවා කේමිනෝවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. ඉතින් කරණීය මෙත්ත සූත්‍රය අනුව වාක්‍ය යොදා ගන්නවා නම් සුඛිනෝවා සැප ඇත්තෝ වෙත්වා, කේමිනෝවා බය උවදුරු නැත්තෝ වෙත්වා, සුඛිතත්තා භවන්තු සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඔය වාක්‍ය තුන යොදාගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම සැප ඇත්තෙක් වෙම්මා, බය උවදුරු නැත්තෙක් වෙම්මා, සැපවත් වූ සිත් ඇත්තෙක් වෙම්මා. මා මෙන්ම මාගේ හිතවත් සත්වයෝද සැප ඇත්තෝ වෙත්වා, බය උවදුරු නැත්තෝ වෙත්වා, සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඊළඟ මැදහස් සත්වයන්ටත් ඒ විදිහට, බෛරී සත්වයන්ටත් ඒ විදිහට, සියලු සත්වයන්ටත් මෙත් වඩනවා. එතනින් නොනැවති තමන් ජීවත් වෙන නිවසේ සිටින අයට, ගමේ සිටින අයට, තමන් ජීවත් වෙන ප්‍රදේශයේ සිටින පළාතේ සිටින අයට, දිස්ත්‍රික්කයේ සිටින අයට, ලංකාදීපයේ සිටින අයට, දඹදිව් තලයේ සිටින අයට, මේ සක්වල සිටින අයට ওই විදිහට ටික 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 මෛත්‍රී වඩන සීමාව විශාල කරමින් මෛත්‍රී පතුරවන්න පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම පටිසම්භිදා මග්ග පාළියට අනුව ගත්තහම මෛත්‍රී වාක්‍ය හතරක් දක්වන්න පුළුවන්. ඒ තමයි අවේරා හොන්තු, අභ්‍යාපජ්ජා හොන්තු, අනීගා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු කියලා කියනවා. අවේරා හොන්තු කියන්නේ වෛර නොවේවා, නැත්නම් වෛර නොවෙත්වා. අභ්‍යාපජ්ජා හොන්තු කියන්නේ තරහ නොවෙත්වා. අනීගා හොන්තු කියන්නේ නිදුක් වෙත්වා. සුඛී අත්තානං පරිහරන්තු කියන්නේ සුවසේ ජීවිතය පරිහරණය කරත්වා. මෙන්න මේ වාක්‍ය හතර යොදා ගන්න පුළුවන්
පටිසම්භිදා මග්ගපාලියේ තියෙන මේ භාවනා වාක්‍යවලට කැමති කෙනෙක් ඉන්නවනම් ඒවා යොදාගෙන ඒ අයට පුළුවන්කම තියෙනවා මෛත්‍රී භාවනාව දියුණු කර ගන්නට. එකත් ඉතාම වටින ප්‍රතිපත්ති පූජාවක්. ඒ වගේම ඔය සඳහන් කළේ සමත භාවනා ක්‍රම දෙකක් පිළිබඳවනි. එතනින් නොනැවතී විපස්සනා වඩන්නත් පුළුවන්. විදර්ශනා වඩන්න කැමැති අයටත් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් පිළිබඳ ඉගෙනගෙන ඒව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් විමසමින් භාවනා කිරීම ආරම්භ කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වස්සාන ඍතුව ප්‍රතිපත්ති පූජා ධර්මයන්ට මුල් තැන දෙමින් තමන්ගේ ජීවිතය ප්‍රතිපත්ති පූජාවෙන් ආලෝකමත් කරගනිමින් වාසනාවන්ත කරගනිමින් ගත කරන්න කියලා හැම දිනාටම සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් හැම දිනාටම වස්සානය තුල රැස් කර ගන්නා වූ කුසල් මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් සාන්ත අමා නිමන පිණිසත් වේවා කියලා සෙත් පතනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. අත දිනට નિયમિત වස්සාන ධර්මදේශනාවේ සදැහැති දායකත්වය දරනු ලබන්නේ අංක 101 න් එක පුවක්ගස්වත්ත මාකන්ද පිළියන්දල ලිපිනයෙහි පදිංචි කාංචනා නිල්මිනි පෙරේරා මහත්මිය විසින්. ඇයගේ උතුම් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ කාංචනා නිල්මිනි තෙන්කෝන් මහත්මියට නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට ප්‍රාර්ථනා කිරීම. මිය පරලොව ගිය සුනිල් රංජිත් තෙන්නකෝන් ස්වාමි පුරුෂයාටත් ඔහුගේ දෙමාපියන්ටත් සහෝදරියන් දෙදෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීම. කාංචනා මහත්මියගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. අසනීපෙන් පසුවන ගිහන් සම්පත් තෙන්නකෝන් පුතුණුවන්ට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කිරීම.